අයිබෝන් අඟවරුවාදා රාත්‍රියේ අපි සුපුරුදු විදිහට ආරම්භ කරන්නට සූදානම් වන්නේ සිවිල් විද්වත් කතිකාව. අපි බොහෝ දේවල් පිළිබඳව කතාබහ කරන ඔබට දැනෙන සිවිල් සමාජයට දැනෙන අපිට දැනෙන අපි දැනගත යුතු බොහෝ දේවල් වල බොහෝ විෂයන් වල ටිකක් විශාල වපසරියක් කතාබහ කරන්නට සූදානම් වෙච්ච පෑ එකහමාරක කාලේ තමයි අපි මෙතන ඉඳලා ආරම්භ කරන්නට සූදානම් වන්නේ. අපි කතා කරා පහුගිය කාල සීමාව පුරාවටම අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙච්ච මේ දේශපාලන වෙනස්වීම පිළිබඳව. ඒ වෙනස්වීමෙන් පසුව සමාජය කොහොමද හැසිරිය යුත්තේ සහ හැසිරෙන්නට අවශ්‍ය කරන කාරණා සාධක මොනවද කියන කාරණය පිළිබඳව අපි නිරන්තරයෙන්ම ඉදිරියටත් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සිවිල් සමාජයට බද්ධ වෙච්ච අපි ඍජුවම මුහුණ දෙන, එහෙම නැත්නම් අපිට නොදැනෙන්නට අපිට නොදැනෙන ලෙස අපිට වක්‍රව හා බැඳෙන කාරණා ගැන වුණත් ටිකක් විද්වතුන් සමග ගැඹුරින් කතා බහ කරන්නට සූදානම්ව සිටිනවා. මේ එහි එක් පියවරක් තමයි අදත් අපි කතා බහ කරන්නට සූදානම්ව සිටින්නේ. මේ මාතෘකාව, ඒ කියන්නේ අද අපි කතා බහ කරන මාතෘකාව, ඔබේ ජීවිතයේ ඔබ උපන්දා ඉඳලා මිය යන තුරුම ජීවිතයේ යම් යම් අවස්ථාවන් වලදී ඔබ හා බැඳිච්ච මාතෘකාවක්. නමුත් මා දන්නේ ඔබ කොතෙක් දුරට මේ මාතෘකාව සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිචාරය ධනද නැත්නම් ඍණද කියන කාරණය පිළිබඳව. නමුත් සමාජය අද අපි කතා කරන විෂය පිළිබඳව බලාපොරොත්තු සහගත බැල්මකින් නැත්නම් අදහසකින් ජීවත් වෙන බව නම් අපිට සමාජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සලකා බැලුවොත් දැක ගන්නට දැනගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මේ මාතෘකාව පිළිබඳවත් දැන් තිබෙන්නේ කිසියම් කතිකාවක්. ඒ කතිකාව ඇති වෙන්නට හේතු සාධකත් මේ මෑත කාලයේදීම අපිට අහන්නට දකින්නට ලැබුණා. අපි අද කතා කරන්නේ ජ්‍යොතිෂය පිළිබඳව නැත්නම් ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳව. මේ ගැන කතා කරන්නට සියත ටීවී නාලිකාව තුළින් නිරන්තරයෙන් අප හමුවන ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් දෙදෙනෙකුට තමයි අදත් අපි ආරාධනා කළේ. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ලක්ෂ්මණ ජෝලියනගේ මහත්මය වගේම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජගත් කුමාර මහත්මය, අපි දෙදෙනාම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සිවිල් කතිකාවට ආයුබෝවන් කියලා. අපි මං හිතන්නේ මම මේ කතාබහ මේ විදිහට පටන් ගත්තොත් ඔබ දෙපළ මාත් එක්ක අමනාප වෙන්නේ නැති වෙයි. ඔබේ විෂය, ඔබ නියෝජනය කරන ශාස්ත්‍රය දැඩි ලෙස මතභේදයකට, අර්බුදයකට, එහෙමත් නැත්නම් විවේචනයකට ලක් වෙච්ච මොහොතක අපි මේ ඉන්නේ. ලක්ෂ්මණ යුලියනගේ මහත්මයාගෙන් මම කැමති ආරම්භ කරන්නට. මොකද්ද මේ උනේ? ජයනති මහත්තයා, පළවෙනිම මම ස්තුති කරනවා ඒ වගේ විවේචනයක්. ඒ වගේ අපේ ජගත් මහතා කීන විදිහට මාධ්‍ය මුඛවඩමක් දාපු කාලෙක දැන් මේ සිවිල් වැඩසටහන තුලින් අපිව මතු කිරීම මම හිතනවා ප්‍රේක්ෂක ජනතාවට අත්‍යවශ්‍යයි. දැන් මේ 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 தත්ත්වයේ ආందోళනාත්මක தත්ත්වයේ මේ 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 පාර විතරක් නෙවෙයි ආවේ. අපේ රට සුනාමියර කොටත් ආවා. ඒ වගේම ඔබට මතකයි 2012 නොවැම්බර් මාසේ මේ ලෝක විනාශයක් වෙනවායි කියලත් ඒ කාලෙත් ආවා. ඉතින් ඒකෙදී අපි පැහැදිලි ලෙස ඒවට උත්තර දුන්නා. දැන් මෙදා පාරත් අපිට උත්තර තියෙනවා. දැන් ඔය කෙනෙකුට වරදින්න පුළුවන්, ඒක වෙනම දෙයක්. නමුත් පිට වරදිනකොට නම් ඒ පිළිබඳ සැකයක් ඇති වෙනවා. දැන් මෙතන පළවෙනිම මම කියන්න ඕනේ ඇයි වැරදෙන්නේ. දැන් මේ ඉෂුවරු විසින් තමයි මේ ජ්‍යොතිෂය මනුෂ්‍යයන්ට දුන්නේ. බ්‍රහ්ම කියන ත්‍රිමූර්ති අධිපති බ්‍රහ්මයා, ඒ කියන්නේ ඊශ්වර, විෂ්ණු, බ්‍රහ්ම, ඊශ්වරයා තමයි. දැන් බ්‍රහ්ම කියන ඒ සංකල්පයේ තමයි මේ පෘථුවිය සහ මනුෂ්‍ය වර්ගය නිර්මාණය කළේ. එතන මැවීමක් ගැන නෙමෙයි කියන්නේ, නිර්මාණයක්. දෙක, මේක ආරක්ෂා කරන්නේ ත්‍රිමූර්ති විෂ්ණු කියලයි මේ ඇතැම් පත පොතක තියෙන්නේ. මේක සමබරක විනාශ කරන්නේ ඊශ්වර. එතකොට මේ මේ අපි බුදුදහම අනුව නිර්වචනය කළොත් යම් කිසි කෙනෙක් නිවන් දකින්නතාක් සංසාර ගමන ඉපදී ඉපදී මෙරි මෙරි යනවා. ඒ යනකොට ජයති වහතෝ ඒ අපිට නිවන් දකින්නතාක්කල් මිනිස්සෙක් ලෙස ගිහි ජීවිතේ ගත කරනකොට, ඒක මේ සිවිල් සමාජයකට ගත කරනකොට දැන් ඔය බුදු දහමේවත් කිතුරු දහමේවත් එතනින් ගියාම මේ අනිත් ධර්මවල තමාගේ අපල, ඔකට කියන්නේ තමාගේ ඉංග්‍රීසියෙන් කියනවා බෑඩ් ටයිම් එක, හොයන ක්‍රමයක් නැහැ. ඒක තියෙන්නේ ජ්‍යොතිෂයේ. මේක ගණිත සංගීත හෝරා කියලා. ගණිතයේ බොරුවක් නෙමෙයි නේ ජයදෙත්ති.
එක බොරුවක් වෙන්නේ. හැබැයි මේක මේ ඔය උපාධි වලට එක එක ඔය පටබැදි නාම වලට හම්බ වෙන්නේ. මේ ජ්‍යොතිෂයේ කියන එක මනුෂ්‍යයට දුන්නේ ඉෂවරු, දෙවියන් විසින් ඉෂවරු හරහා. කරුමේ කියන්නේ දැන් මේ ඉෂවරු දුන්න මේ ජ්‍යොතිෂය ඒ කාලේ ඉන්දියාවේ හිටිය බ්‍රාහ්මණ වංශිකය දැහැගෙන මේක හොද ටික හංගලා බොරු ටික තමයි එළියට දැම්මේ. දැන් මේ බොරු අරගත්ත අපේ බබුළු වර්ග දෙකක් ඉන්නවා. එකක් ඉන්දියන් බබුළු. ඒ බමුණු තමා දන්න ටික ඇත්ත ටික හංගලා බොරුව දැම්මේ ඒගොල්ලන්ට ප්‍රයෝජනයක් ගන්න. නමුත් ඒක කාලෙක කාලට විකෘති වුණා. මෙන්න මේ බබුළු ජ්‍යොතිෂය තමයි ලෝකේ ප්‍රසිද්ධ වුණේ. දැන් අපේ රටේ හිටියා බබුළු බ්‍රාහ්මණ වංශිකයෝ අපිට බලපෑම් කළා. විශේෂයෙන් අපේ සිංහල භාෂාවෙන් තිබුණ බුදුදහම ඒක වෙනස් කළේ පාලි භාෂාවට. ඒකත් බ්‍රාහ්මණ වංශිකෙත් දැන් මහවංශෙත් ආරම්භ කළේ බ්‍රාහ්මණ මේවයි තියෙනවා යම් යම් ගැටලු. එතකොට බ්‍රාහ්මණ වංශිකයාගෙන් හංගපු ටිකෙන් නැතුව අර වැරදි ටික තමයි අපිට දුන්නේ. ඒ අරන් ආපු අයට කියනවා ලංකා බබුළු. හරි, මතට ඒකේ මට දෙන්න තියෙන නම ගල් බබුළු. ගල් කියන්නේ මේ ගල් ගහන බබුළු. ගල් කියන්නේ ඒකයි. ඒතර ගල් කියන්නේ ශෛලමය නෙමෙයි බේගල්. බේගල් කියන එක වචන දන්නවනේ ඕන කෙනෙක්. ඊගවට මේ ගල් බමුණන් කොට්ටාසේ දෙකට බෙදුණා. එකක් තමයි වාචාල ජ්‍යොතිෂය. ඒ කියන්නේ වාචාල කියන වචනේ තමයි වචන කතාව අවිචාරවත් ලෙස විචාරයක් නැතුව ප්‍රකාශ කිරීම. එහෙමත් ජ්‍යොතිෂ කොටසක් ඉන්නවා. එහෙම දෙකක්. අනිත් එක තමයි මේ කේවට්ට ජ්‍යොතිෂය. එකට කියන කපටි ජ්‍යොතිෂය. මේ ප්‍රභේද දෙක ගියා. එතකොට අර මුල් සිද්ධාර්ථ ටික මුල් තර්ක ටික ඒ දැන් මම උදාහරණයකට ගත්තොත් දැන් බබුණ කිව්වා කසාදයක් බදිනකොට පොරොන්දම් බලන්න කියලා. හරි, පොරොන්ද. අම පට්ටපල් බොරුවන්නේ. පොරොන්ද මේ නෑ රැකියා පොරොන්ද. ආදායම් පොරොන්ද. එතනින් ගියාම ඒකේ නෑ මේ ව්‍යාපාර ජීවත් වෙන මුදල් ක්‍රමයේ ශක්තිය තියෙන එපා. ඒකේ නෑ. මම පට්ටපල් බොරු ටිකක් තියෙන්නේ. එතකොට මේකේ බලන්න ඕන පැත්ත වැහුවා. පොරොන්දම් වල නෙමෙයි බලන්න ඕනේ ඊට වඩා කරුණු රාශියක් තියෙනවා. ඊගාව එක තමයි විශේෂයෙන් මේ සාර ධර්ම. බමුණු හරි තරහයි බුද්ධාගමත් එක්ක. බ්‍රාහ්මණ ජ්‍යොතිෂය හරි තරහයි බුද්ධාගමත් එක්ක. පොයත් එක්කලා. පොය මහා අසුභ දවසක් කිව්වද? හරි, ඉතා අසුභ දවසක්. ඒ විතරක් නෙමෙයි මේ බමුණු ස්ත්‍රීට හරියට අගෞරව කළා. ස්ත්‍රී බුද්ධිහිර් විනාශාය කිව්වා. ස්ත්‍රීන්ගේ නුවරින් කරන එක විනාශ වෙනවා. හරි, එතකොට අපි ඇගිල්ල දික් කරනවා. අපිව හැදුවේ අපේ අම්මා. අම්මා නැති වෙලාවට හැදුවේ ආච්චි. ඒක තමයි ලෝකයේ යන ක්‍රමය. එතකොට ආච්චි අම්මයි අපිට මේ කරලා තියෙන අතපය කඩන්න නැතුව මේ තත්ත්වයට ගියලා තියෙන විනාශය බලන්න. මේක මේ 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 විදිහට නිර්වචනයේ කළොත් ඕකයි එන්නේ. එතකොට ඊගාව එක තමයි මේ යුගයේදී මම නම් කියන්න කැමති නෑ. දැන් මේ යුගයේදී ජ්‍යොතිෂය ඉසි ජ්‍යොතිෂය හරියට භාවිතා නොකරපු අය ඒක ඉගෙන ගත්තේ නැති අය ඒක පිළිබඳ ගවේෂණයක්. අපි කියන්නේ මේ ඒක පරීක්ෂණයක් නෙමෙයි. පරීක්ෂණ ටික ඉෂිවරු කළා. අපිට තිබුණේ මේක හරියට තෝරලා බේරලා ගන්න. මේ මතක තියාගන්න ජ්‍යොතිෂය කෙනෙකුට පොවන්න ඉගෙන ගන්න බෑ. ඒක පූර්ව ජන්මෙන් එන දෙවියෝ හරහා එන දායාදයක්. මේ දායාදේ හරියට අරගත්තොත් එයා වාචාලයක් තිබේ. එයා උගා දුරදිග බලන තමයි යම් ප්‍රකාශනයක් කරන්නේ. අපි උදාහරණයක් වශයෙන් අපි සෙනසුරු මාරුව එන වෙලාවේදී ජගතු විමායි මේ ආයතනයේ වැඩසටහනක් කළා. මතක ඇති ජග ගුරු මාරුවත් කළා. ඒකෙදී අපි ඉඟි දුන්නා. මෙන්න මේවා 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 ඉඟි වෙනවා. අපි දැන් අපි කියන්නේ මේ මේක මේ මේ සත්‍ය ලෙස මේ ඉෂි ජ්‍යොතිෂය වර්ධනය කරගෙන දැන් යම් යම් විශ්වරු යම් යම් දේවල් වලට මේ දක්ෂ වුණා. මම එදත් කිව්වා මේ වැඩසටහනකදී සිවිල් වැඩසටහනකදී දැන් ඔය නාරද සෞඩක පරාසර ඒ වගේ ඉෂිවරු දක්ෂ වුණේ ජ්‍යොතිෂයේ පොරොද්දම් නෙමෙයි මේ කේන්දර ආශ්‍රිතව යම් යම් ඒවා ගණනය කිරීම. ඒකේ කාල වකවානු ද බෑඩ් ටයිම් එක නරුප අශුභ කාලේ දැන් රාහු කාලවල් එතනින් ගියාම ඒ රාෂ්ටක කර්මගුරුගේ දෝෂ බාධක ගහයාගේ දස අතුරු දස ඒවා හොයන ක්‍රමයක් තිබුණා. ඒක ගණිතය. දැන් වෙන ආගම්වල කර්මයේ පරිසම් දෙනවා. දිව්‍යන් වාසයේ විසින් ඔබ පරිශාවට ලක් කරනවා. ඒ කාලේදී ඔබ හරියට ඒකට බුණ දුන්න ස්වර්ගයේ නැත්තම් අපායේ
අත්තල මුත්තල කරපු පව් ඔබගේ පිටි යන එකෙක් විදිහට මේක හැදේ හැදුද්දුව. නමුත් ජ්‍යොතිෂ විද්‍යාවේ පමණයි තියෙන්නේ මේ කාලය හොයන ක්‍රමය. ඔයාට මොකද්ද මේ වැරදි කාලේ? රාහු එන්නේ කවද්ද? සෙනසු එන්නේ කවද්ද? ඒ රාශියක එන්නේ කවද්ද? ඒ විතරක් නෙමෙයි ඔය දරුණු දෝෂයක් තියෙන කර්මගුරු. කර්මගුරුගේ දෝෂයේදී ඇමතිකම්, මන්ත්‍රීකම් ඉවරයි. තරතුරු ගහලා යනවා. සස්ථා සභාපතිකම් ගහලා යනවා. මොහොතක් කර්මගුරු. මොහොතක් දෙන්න. මේ දැන් අපි කතා බහ කරමින් සිටින්න, ඒ කියන්නේ සිටින මේ මාතෘකාව දැන් මේ මෑත වකවානුවේදී බොහොම මේ කතා බහට සහ විවාද සම්පන්න මාතෘකාවක් බවට පත් වුණානේ මේ මෑත කාලයේදී. එතකොට ජගත් කුමාර මහත්මයා දැන් මට දැනගන්නට අවශ්‍යයි දැන් මේ දැන් අපි දැක්කා දැන් වේදිකා දෙකක කතා කරන යම් මත නියෝජනය කරන ඇතැම් චරිත වගේම ජ්‍යොතිෂවේදිනුත් මේ වේදිකා දෙකකට බෙදිලා වේදිකා මහජනයා ඉදිරියේ වේදිකාවට නැගෙන්නේ නැතුණාට මේ වේදිකා දෙකේ දෙපැත්තේ ඉඳගෙන කියනවා මේ ඒ අයගේ දැනුමේ ප්‍රමාණය අනුව ඒගොල්ලන්ගේ තක්සේරුව මොකද්ද කියන කාරණය පිළිබඳව. දැන් අපි අහන්න මට අහන්න තියෙන්නේ ජගත් කුමාර මහත්මයා ඇති එහෙම කියන්නට දෙගොල්ලකට එහෙම කියන්නට හැකියාවක් තියෙන්නේ කොහොමද මේ එකම ශාස්ත්‍රයක් හරියට තියෙනවනම් අංක 1 හරියට මට දෙවෙනි එක දැන් අපි සාමාන්‍ය සරලව බැලුවොත් අපේ සිවිල් සමාජ පුරවැසියාට තියෙන එකම ගැටලුවක් තියෙනවනේ ඒ තමයි දවසේ පත්තර අරගෙන බැලුවොත් එකම ලග්නේ හතර පත්තර හතරක් නේ හතර විදිය. සති අන්තයේ බැලුවොත් හතර විදිය. ගුරු මාරුව බැලුවොත් හතරක හතර විදිය. හතර දෙනෙක් හතරක් කියන්නේ. සෙනසුරු මාරුව බැලුවොත් හතර දෙනෙක් හතරක් කියන්නේ. එතකොට මට දැන් දැනගන්න ඕනේ මේක අනාවැකි ශාස්ත්‍රයක්ද? අනාවැකි ශාස්ත්‍රයක් නම් හැමෝටම මේක එක විදිහට කියන්න පුළුවන් වෙන්න ඕනේ එක ප්‍රගුණ කරලා තියෙනවා. දෙවෙනි කාරණේ මේක මේ මේ මේක විද්‍යාවක්. ඔව්. නැත්තම් මිත්‍යාවක්. ඔව්. නැත්තම් ඔබතුමාලා අපිට විද්‍යාවක් පෙන්නනවා. නෑ. හොඳයි. හොඳම කාරණයක්. ඥානිතුවත් ඇහුවේ. ඇත්තටම මම සතුටු වෙනවා මේ ප්‍රශ්න ගැන. ඒක ඉස්සෙල්ලම මම ස්තුතිවන්ත වෙනවා මේ සියත ආයතනයට. මොකද අපි එදා ඉඳලා අවුරුදු ගණනාවක් තිස්සේ මේ පුංචි නාලිකාවේ මේ අර ලොකු මැණික් ගල් අතර තියෙන කුඩා දියමන්තියක් වගේ channel එකක් මේක රටේ. ඒ වගේම මේ ආයතනයේ ඉන්න ප්‍රියන්ත කාර්යපරම මහත්තයා සභාපතිතුමා ඇතුළු විශේෂයෙන්ම කාර්ය මණ්ඩලයට නිවේදක නිවේදිකාවන්ට ඔබතුමාලාට විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා. මොකද මමත් මේ ප්‍රශ්නේ උත්තර දෙන්න ඉස්සෙල්ලා කියන්නම් මමත් මාධ්‍ය ආයතනයක වසර 30ක් සේවය කරපු කෙනෙක් මේ ලක්ෂ්මන් මහත්තයාත් ඒ වගේමයි. ඒතකොට මේ මාධ්‍ය පිළිබඳ අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඔය ජ්‍යොතිර්වේදීන් අය කියා ගන්න අය අපි තමයි ඉස්සෙල්ලම මාධ්‍ය තුලට මේ ජ්‍යොතිෂය ගෙනාවේ 98 2000 දිනාසිරී කියලා වැඩසටහන මම ඉදන් මතක ඇති ඒ නාලිකාව තුලින් වැඩසටහන 1800ක් අපි විකාශනය කරලා තිනවා ජෝසිය පිළිමද මේ කියන්නේ ගොවියන්ට ගොවි නැකත් පවා දීලා අද ඒවා කෙරෙන්නේ නැහැ ඒවට මුකවාඩම් දාලා ඒවට ඒවා අසුබයයි කියලා ඒවට මේ ඒවා ප්‍රතික්ෂේප කරපු සමාජ සංස්ථා සභාවිතු දැන් හොයාගන්නවත් ආගේ තැන්වත් මුලගිය තැන්වත් නැහැ ඒක හේතුව තමයි අර මූණත් එක තියන තරම් නැහැ කපා ගන්නවා වගේ වැඩ කරලා හරියන්නේ නැහැ මේ ජ්‍යොතිර්විද්‍යාව එක එක්කෙනාගේ දැනුම මට්ටම් මත තමයි විකාශය වෙන්නේ. මම කිව්වා අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක බමුණු විනාශ කළානේ. මේක ඊර්ෂිවරු ලෝකෙට දායාද කරපු දෙයක්. එතකොට මේ වගේම තමයි අද බුදුදහම. දැන් සමහරු පෞගේ කාලේ මම ජයත් මහත්තයා දකින්න ඇති. මේ සෝවාන් සක්‍රුදාගාමි මම අනාගාමි කියලා සාහතික දෙන්නත් පෙළඹිච්චා මේ රටේ හිටියා. ඉතින් ඒ වගේ මේ ජ්‍යොතිර්විද්‍යාවට එහෙම සාහතික දෙන්න උපාධි පිරිනමන්න කාට හරි පුළුවන්කමක් තියෙනවා එයා ඊර්ෂිවරයෙක් වෙන්න ඕන. එක එක්කෙනාගේ බුද්ධිමට්ටම් එක එක විදියයි. මේක එක එක්කෙනා උකහා ගන්න විදිය. දැනුම ලබා ගන්න විදිය තමයි තම තමන් ඔය පලාපල ප්‍රකාශ කරන්නේ. ලොකුම වැරද්ද කරගත්තේ මම හොඳ උදාහරණයක් කියන්නම්. මම මේ ආයතනේ ඡන්දේ තිබුණේ 8 වෙනිද 6 වෙනිද මගේ වැඩසටහන් තිබුණේ අන්තිම වැඩසටහන. තියෙද්දි නදී මගෙන් ඇව්වා දැන් අනිද්දා අටේ පෙරලියක් වෙන්න යනවා ඔබතුමා මොකද්ද කියන්නේ මේ ගැන කියලා. මම එක දෙයයි මම ප්‍රකාශ කළේ. මම කාටවත් මෙයා පරදිනවා මෙයා දිනනවා කියලා කියන්නේ ගියේ නැහැ. ඔතනක දිනනවා පරදිනවා කියලා කියලා නැහැ. මොකද මේ ශාස්ත්‍රයේ කියලා තියෙනවා අස්සයාගේ පිම්ම මැරුණාට පස්සේ වල දාන තැන, භූම දාන කරන තැන, ස්ත්‍රියගේ සිත කියන්න කිසිවෙකුට බෑ කියලා. ඈ? ඔව්. එතකොට මේ එදා ඒ වැඩසටහන මම මේ ඉවර කරන්න විනාඩියකට කලින් මම නදීට කිව්වා නදී මම එක දෙයක් කියන්නම් කියලා. ඔබට මතකද මතට තිත කියලා එකක් තිබුණා. ක්‍රියාත්මක වුණා. පෞගේ කාලේ තිබුණානේ එහෙම ආන්දෝලනේ මතට තිත කියලා.
මම කිව්වා අන්නේ මතර තිත කියන එක ක්‍රියාත්මක වුණාද මේ කාලේ? එයා ඒකට උත්තරයක් දුන්නේ නැහැ. පස්සේ මම කිව්වා අන්නේ මතර තිත කියන එක තිත්තටම ක්‍රියාත්මක වෙනවා අනිද්දා ඡන්දයෙන් පස්සේ කියලා. ඒක තමයි මන් දීපු අනාවැකි. දැන් රටේ වේගයෙන් යන දේවල් ප්‍රතිපත්තලට පේනවා. ඔයිට අවුරුද්දකට කලින් මාස 8කට උඩදී ගුරුමාරු වෙලා සෙනසුරු මාරු වෙලා අපි දෙන ප්‍රසිද්ධියම කිව්වා සෙනසුරු එන්නේ වෘෂ්ටික රාශියට මතක තියාගන්න ගෝනුස්සය ගෙදෙට්ට එන්නේ කවුද එන්නේ යක්ෂයා හොඳද ගුරු එනවා කටක රාශි ගුරු කටක රාශි ඉඳද්දි කටකේ කියන්නේ මතක තියාගන්න සාධාරණ යුක්තිය හොරකම ජඩකම ඒ කියන්නේ සාධාරණ යුක්තිය රජයන හොරකම් මැරකම් දූෂණ වංචා මත්කුඩු මත්පැන් වලට වැට බැඳෙන කාලයක් පැහැදිලිවම ඉදිරි කාලෙදී එනවා මේ කාලය තුලදී මේවාට උල්පන්දම් දෙන මත්පැන් වලට මත්කුඩු වලට එතනෝල් වලට දුරාචාර වලට කවුරු හරි උල්පන්දම් දෙනවනම් ඒ ඔක්කොම වැට බැඳෙන කාලයක් එන්න මතක තියාගන්නයි කියලා අපි කතා කළේ සබහාධර්මික පුජ්‍යලවාදයක් මෙතන ජ්‍යොතිර්විද්‍යාවක් නැහැ පුජ්‍යලෙ එල්ල කළා එක එක්කෙනාට සුදුහුණු ගන්න ගියන් තමයි මේ ජ්‍යොතිර්විද්‍යාව ඔක්කොම මඩනාගත්තේ ඉතර කරන්න බෑ මේ වැඩේ මේක රටක් අපි සබහාධර්මය ගැන හඳුන්ලා දෙන්නට ඕන එතකොට සබහාධර්මයේ එන පාඩම තමයි මේ කාලෙදී දසරාජ ධර්මයේ කටයුතු කරනවා නම් ඕන කෙනෙක් දැන් මම හොඳ උදාහරණයක් කියන්න අපේ රටේ රජවරු හිටියන්නේ අවුරුදු ඒ රජවරුන් තිබුණ රාජයෝග රාජයෝග තියෙන අදත් තියෙන එලිසබත් මහරජින අදටත් තාම රජ අවුරුදු 25 30 40 50 රජ කරපු රජකම් කරපු අය හිටියා මේ රටේ හිරගෙවල් තිබුණාද නැහැ පොලිසිය තිබුණාද නැහැ උසාවි තිබුණාද නැහැ වරදකාරයට එවලෙම දඬුවම් එතකොට පේදුරු තුරුලින දෙවුන්දර තුරුලට ගෑනු කෙනෙකුට පයින් යන්න පුළුවන් කියලා කාලයක් තිබුණා මොකක්ද උනේ අපේ රටට මේ පරදේශක්කාරය ආක්‍රමණය කළා කියලා අපේ සාරධර්ම ඔක්කොම විනාශ කරලා නැති බංගස්ථාන කළා ඊට පස්සේ මේ ළඟදී තව එකක් ඈඳගත්ත අපේ රට ඇවිල්ලා සර්වාගමික රටක් කියලා කවුරු හරි කියනවා නම් මේ රට මේක ඉස්ලාම් රටක් අපිට අපේ මේ මේ අපේ මේ මේ සිංහලකම ගැන කතා කරන්න බෞද්ධ ගැන කතා කරනකොට එයා ජාතිවාදියෙක් වෙන්න බෑ මේ රට Hindu ඉස්ලාම් මේ මේ මුස්ලිම් රටක්ද කවුරු හරි කියන්න පුළුවන් මේක ඉස්ලාම් මුස්ලිම් රටක්ද ලංකාව මේක Hindu දෙමළ රටක්ද දමිළ රටක්ද ආ මේක කතෝලික මේ අන්‍යාගම රටක්ද නෑ මේක බෞද්ධ රාජ්‍යයක් මේක බෞද්ධ සිංහලයාගේ රට හෙළ රට හෙළ බිම කියන්නේ මේකනේ හෙළ දිව කියනවා මේකට මේක හෙළයාගේ රට ලෝකේ කොහෙවත් නැහැ එතකොට මේ බෞද්ධ සංකල්ප ඔක්කොම විනාශ කරගෙන යන දුරාචාර වපුරලා මේ රට විනාශ ක්‍රමයෙන් ක්‍රමයට ඇදගෙන යනකොට ඒව කාලෙන් කාලට ඒවට ප්‍රතිවිපාක සබහාධර්මයෙන් වෙනවා එතකොට ඒක තමයි අපි කිව්වේ සෙනසුරු මාරු වෙනකොට වෘශ්චික රාශියට එන අවුරුදු 30කට පස්සේ ගුරු කටකට එන අවුරුදු 12කට පස්සේ මතක තියාගන්න මේ ගුරු කටකේ හැසිරෙන කාලෙදි සෙනසුරු වෘශ්චික රාශියේ එකට ගමන් ගත්තේ මම හිතන්නේ මට මතක නැහැ වසර කීයකට පස්සේද කියලා. එතකොට වෙන්නේ මොකක්ද දන්නවද ජයන්ත මහත්තයා? පංචාව දූෂණය පිටු දකින හොරු තක්කඩි කරක කරණයට දඬුවම් ලැබෙනවා. ගුරු කියන්නේ ප්‍රඥාවට අධිපති ශක්තිය. මේ ලෝකේ පරම සත්‍ය බුදුහාමුදුරන් කේන්දරේ මේ ලෝකේ බලගතුම කේන්දරේ තියෙන එකන තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේගේ කේන්දරේ රාජයෝග පහයි. පංචමහා පුරුෂයෝගේ එකයි ඒ පළවෙනි එක තමයි ගුරු වංශ කටක ලග්නේ ඉදුනේ ගුරු උච්චයි ලග්නේ එතකොට ගුරු ලග්නේ උච්ච වෙලා ඉඳද්දි උන්වහන්සේ මේ ලෝකෙට දුන්නේ දායද මොකද්ද පරම සත්‍ය එතකොට පරම සත්‍ය මතුවෙනවා මේ කාලේ ඒකට සැදී පැහැදී ඉන්න ඕනම කෙනෙක් ඒකට මේ සැදී පැහැදී ඉන්නවනම් එයාට තමයි ඉස්සරහට යන්න හම්බෙන්නේ එතකොට හැමදේ දැන් මෙහෙම හිතන්නකෝ ජයනිත් මහත්තයා ඔබතුමා මට මේ ආයතනයේ කවුරු හරි කතා කරලා කියනවා හන්ස් මේකේ ඉන්න ප්‍රධානීයක ඔබතුමාට මේ සියත ආයතනයේ අදින්දලා බාර දෙනවා. මේ සියත ආයතනයේ නායකයා ඔබතුමා. මේක හසුරවන්න ඕන මේකේ පඩි නඩි ගැන බලන්න ඕන ඔබතුමා මේ ආයතනය රැකගෙන අවුරුදු 5ක් ඔබට බලය දෙනවා මේක රැකගෙන යන්න කියලා. මම ආවට පස්සේ මේ ආයතනයේ තියෙන දේවල් අකටයුතුලෙ පරිහරණය කළොත් හොරකම් කළොත් දූෂණ වංචා කළොත් ඕගොල්ලන්ට මේ සේවකයන් හරියට සලකන්න නැතුව උන්ගේ බඩගින්දර ගැන බලන්න නැතුව මම කටයුතු කළොත් මට මොකද වෙන්නේ ආයතන ප්‍රධාන නිසි මාව කංගෙටින් අල්ල අවුරුදු දෙකකට එලිටිසි කරන්නේ නැද්ද? එතකොට මට අතෙන්ට එන්න යම්කිසි වාසනාවක් තියෙනවා. මට මෙතන නායකත්වයක් ගන්න හරි මොන දෙයකට හරි එන්න හරි මට යම්කිසි
ශක්තියක් මං උපත්තිය අරන් ඇවිල්ලා තියෙනවා. ඒ අරන් ආපු උපත්තිය පින තමයි මතුවෙන්නේ. ඒක තමයි අපි කේන්ද්‍ර බැලුවා කියන්නේ වාට දැන් ඔන්න හොඳ කාලයක් එනවා කියලා. ඒ කාලේදී ඒක ලැබෙනවා. හැබැයි ලැබිච්ච දේ රැක ගන්න තමයි මේ ලෝකේ කරන ක්‍රියාව ඔය එක කේන්ද්‍රයකවත් නැහැ. හොඳ දැනකට ආවේ අපි දැන් මේක කතා බහ කරනකොට අපේ ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් දෙන්න සූදානම්ෙන් ඉන්නවා. මොකද මේ සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයන්ට තමයි මේ ප්‍රශ්නය ගැන මේ විෂය ගැන ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. ඒ හින්දා අපේ දුරකථනය විවෘත කරනවා මෙතෙන් සිට 0115299299 0115299299 අපේ දුරකථන අංකය තිරේ දිස්වෙන්නේ. මේ දුරකථන අංකයට කතා කරලා ඔබට පුළුවන්කම තියෙනවා මේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් දෙදෙනා සමගින් ඔබේ අදහස් හුවමාරු කරගන්නට මේ ජ්‍යොතිෂ්‍යය කියන විෂය සම්බන්ධයෙන්. අපි එකට විරාමයකට යොමු වෙන්නටයි සූදානම් වන්නේ. විරාමයෙන් අනතුරුව අපිට බොහෝ දේවල් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මොකද දැන් ඔබ තුමන්ලා කියපු දෙයම තමයි මට දැන් ආපහු නැවත ප්‍රශ්න කරන්නට වෙන්නේ. එකක් තමයි මේ වාචාල ජ්‍යොතිෂ්‍යවේදියෝ සහ කීවට් ජ්‍යොතිර්වේදියෝ සම්බන්ධයෙන් කියපු ප්‍රකාශය තවදුරටත් අපිට ඒක ටිකක් පැහැදිලි කරගන්නට අවශ්‍යයි. අපි මේ විරාමයෙන් අනතුරුව පැහැදිලි කරගමු. මම යලිත් මතක් කරන්නම් අපේ දුරකථන අංකය 0115299299 දුරකථනයේ විවෘතයි කතා කරන්න අපි සූදානම් වෙන්නේ. කෙටි විරාමයක් ලබා ගන්නට